එදදාන්නම සැස්තුුවට විජගනත ගාන ඒක කියන්න මෙන්නම කතාව මෙන්න මේ සමීකරණයක් දීල තියෙනවා තීරපට්ටක් නැතුව මුලින්ම මයි කාතරල මේ සමීකරණය මූල් අල්ෆා හා බීටල් බයන්නවා මේ සමීකරණ මොකක්ද කියලා සුළුකරත් එන ගන ලස්සන්ට මේ සමීකර සුළුකරත් මෙන්න මේක වර්ග ප්‍රකාශනක්න ස්ක එක් වර්ග එක් නියත නියත තැස්සේ මෙන්න මෙයාගේ අරග මූලෙකුතු අපට වැඩක්න අප ප්‍රසෙක්කව අන්න මෙයාගේ මූලෙකතු සහ මෙයාගේ මූලගුණතය ඉතාම් පාසේ මෙහ ලයාගන්නපලා මූලෙකතු අල්පදන බීට බීවසින් ක්‍රියා කරමයා ඒ වසින් ක්‍රියා කරන එක සීවසින් ක්‍රියා කරමයා මෙන්න මූල එකතුව නිසා වෙන බී යට එක එතරන් සරල කරලුව සී දන කලා ඩී දන කලා මේ කරන කළ මේකරන කරලා පැහැදිලි වෙන බීයටේ මුල ගුණතේ සී යටේ සී කියන එක හරි එතකොට එන මූල එකතුව මෙහ මූල ගුණතේ හොගේ අපට ගඳු ගන්න පුළුවන් මේ ප්‍රකාශනය මේදිරි පෙළගත්තන් පස්සේ අපෙන් අහන්න මෙන්න මේක පෙළ අපිට කියන්නේ ඔය හතන්දරනේ මූල වෙනස හි වර්ගයේ ඕක පෙන්වන්න කියලා කියන අපි කරන්නේ මොකද්ද ලියා ගන්න මේ කවුද ඇල්ෆා ඍණ බීටා හි වර්ගය කියන්නේ කවුද ඇල්ෆා වර්ග ඍණ දෙක ඇල්ෆා බීටා ධන බීටා වර්ග කියලා අපි දන්නවනේ මේක සරල කරන්න පුළුවන් මෙහෙම අපි දන්නා ඒක ඇල්ෆා ධන බීටා හි වර්ග ඍණ 4යි ඇල්ෆා බීටා කියලා අපි දන්න සුරු කරන්න පුළුවන් කියලා හොයි පැහැදිලි ඊට පස්සේ හයි එහෙනම් දැන් මේවට අපි හොයාගත්තේ වාසි කරමු ඇල්ෆා ධන බීටා කියන්නේ කොහොමද මෙයානේ සී ධන බීරින වෙන බී වර්ග වෙන හතරයි මූල ගුණිතය AB වෙන CA වෙන BT ඔහො අවශ්‍ය දේ බලලා සුරු කරන්න අවශ්‍ය මොකද A වෙන B C වෙන D A වෙන B C වෙන D එහෙනම් මෙතන වෙන්නේ නැහැ එහෙනම් මොකද දැන් කරන්නේ මේක සුරු කරන්න වර්ග ඇති කරන්න ඇති කළා මේක හදන්න පාවිච්චි කරන්නේවා පාවිච්චි කරන් පස්සේ එළියෙන් ඉතුරු මෙයයිදී තර ඔගොල්ලෝ දන්නේ හතරක් සුරු කරන්නේ දන්නේ නැහැ නේ පද හතරන්නේ ජෝඩු වශයෙන් හිතන්නේ නැතොත් මෙයා එක පදයක් මෙයා එක පදයක් කියලා මේක සුරු කරා සුරු කරල ලොකු ප්‍රකාශනයක් ගන්න ඒ ප්‍රකාශය තුළ මෙයාගේ වර්ගය හැදේ මම බලට ටච් එක දෙන්න C ධන D හි වර්ගය ඍණ 2යි C ධන D A ධන B ධන A ධන B හි වර්ග ඍණ 4AB ධන 4C A දැන් හතරයි බීඩි පැහැදිලිද හරි දැන් නැවතත් මේක සරල කරොත් මොකක්ද වෙන්නේ C වර්ග ධන 2 CD ධන D වර්ග කියලා මේකෙන් හරි මේක සරලනොත් වෙන්නේ ඍණ 2 CA ධන CP ධන AD ධන BD හරි යෝගම මෙයා සරල කරොත් කොළපාටින් ඉඩමන් නිසා යටින් A වර්ග ධන 2 AB ධන B වර්ග මේ සෙට් වෙනවා ඍණ 4 AB ධන 4 CA ධන 4 BD කියලා හරි අගිස්ස ඉතුරු වෙන ඕන කවුද 4 CD ගන්නෙ බලමු 4 CD එක කොහරි ඉන්නවද කියලා 4 CD 2 CD මෙතන ඉන්නවා එයා ඕන අපිට ඕන නැති කට්ටිය බලමු මොකද වෙන්නේ කියලා ගත්තොත් මෙතන CA ඉන්නවා මේ 100ට මේ 100 හෙට්ටලා ධන 2ක් 100 ඉතුරුනො 2ක් 100 ඉතුරු මේක අතුරු සංඛ හරි මම මේ අතුරු සංඛව දැම්ම හරි කඩු පාටින් කපලා දැම්ම මේක මම මේ කෙටියෙන් ගන්න හරි ඊට පස්සේ මෙතන CB යනවා AB මෙතන තියෙනවද මෙන්න මේ AB මේක සෙට්ටලා ඍණ 2යි AB විතරක් ඉතුරුනො හරි එතන BD මෙතන ඍණ 2යි BD ධන 2යි ධන 4යි BD සෙට් එක ධන 2යි BD විතරක් ඉතුරු වෙනවා ඊට පස්සේ මෙතන ඉතුරු වෙන මේ AD එකක් තියෙන මෙතන ඍණ 2යි AD ඍණ 2යි CB නේ ධන 2යි CD ඉතුරු වෙනවා හරි එතකොට ABCD කියලා පද තියෙනනේ හතරක් ඒතර දැන් ඉතුරු වෙන යුගල් 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි යුගල් යුගල් 7යි හරි ඔකෝ ඒත් එක බීත් එක සීත් එක ඩීත් එක අයි ඒත් එක බී යුගලයි ඒත් එක සී යුගලයි ඒත් එක ඩී යුගලයි රසේ බීත් එක සී යුගලයි බීත් එක ඩී යුගලයි හරි ඒ බී ඒ සී ඒ ඩී බී සී බී ඩී රසේ සී ඩී 1යි 2යි 3යි 4යි 5යි යුගල 6යි යුගල 6ක් තියෙනවා බලමු දැන් අවශ්‍ය මෙන්න මේක හදන්නනේ හැබැයි 4 CD එකක් එන්නත් ඕනේ එහෙනම් මං කරන වෙන්නේ මෙහෙමද
බලන්න කරන වැඩේ මොකක්ද කියලා. C වර්ග ධන D වර්ග එතකොට මම මෙහෙම හිතුවා. දන්නේ හරියට ඒක 90. මම මේකත් හිතන යුගලයක් කියලා එහෙම. මම මේ කෙටියෙන් කරන්න හදි. මේක යුගල් දෙක. ඒ කියන්නේ මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය. ඒ කියන්නේ මෙයා සහ මෙයාගේ සම්පූර්ණ වර්ගය කියලා හිතුවොත්. එයා එළියේ ඉන්නේ බෑ. එයා එළියේ ඉන්නවා කියන්නේ මෙන්න මේක නෙවෙයිද? මෙන්න මෙයාගේ වර්ගය එළියේ ඉන්නවා. නැතොත් කවුද? මම මෙහෙටම ගන්නම් මට ඉඩ බඳින නිසා. මෙයාගේ වර්ගය කියන්නේ කවුද? A වර්ග ඍණ 2 AB ධන B වර්ගය ඉන්නවා එළියේ. හරි. බලමු එයා හදන්න පුළුවන් දෙක මේ තියෙන තොරතුරු පාවිච්චි කරලා ඍණ 2 AB ගත්ත දැනට. මෙතනට අතුරු දහම් කරා යම්. පැහැදිලි? මෙතනින් ගත්තම අලුතෙන් එකට. A වර්ගයක් තියෙනවා. කොහේද මම? ආ මෙදි. එයාත් ගත්තා. B වර්ගයක් තියෙනවා. ආ ගත්තා. හරි. සෙට් එක ගත්තා. ඊට පස්සේ එනවනේ මේ පද දෙකේ ගුණිතෙම දෙගුණයක්නේ. ඒ කියන්නේ එන්නව කවුද? දෙගුණයක් පද දෙකේ ගුණිතේ ගත්තොත් එන්නේ කවුද? AC ඍණ AD ඍණ BC ධන BD නේ. බලමු. ධන දෙකක් AC එන්නවනේ. ධන දෙකක් AC තියෙනවා. දැක ඒක ගන්න. ධන දෙකක් BD ඕනේ. ආ එකක් ගත්තා. ඍණ දෙකක් AD ඕනේ. ආ එකක් ගත්තා. හරි. ඊට පස්සේ ඍණ දෙකක් BC ඕනේ. ආ එකක් ගත්තා. දැක. දැන් ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ කොටස ඉතුරු වෙන්නේ. හැබැයි මේ කොටස නෙමෙයි ඕන. ඍණ CD කතන්දරය ඕනේ. නැතහොත් ඕනේ මෙන්න මේකනේ. C වර්ග ඍණ 2 CD ධන D වර්ග ඕනේනේ. ආ C වර්ග ගන්න පුළුවන් මෙතනින්. හරි. D වර්ග ගන්න පුළුවන්. හරි. CD ඉතුරුන දෙකක්. හැබැයි ඕනේ ඍණ 2 CD නේ. එහෙනම් බැලන්ස් කරන ධන 4 CD දාන්න ඕනේ. දැක්ක. ආ මෙයාත් ආ. දැන් එහෙනම් මේ ඉන්නේ කවුද? මේ සම්පූර්ණ මේ හත් සෙට් එක වෙනුවටම ලියන්න පුළුවන් කොහොමද? A ඍණ B ධන C ඍණ D හි වර්ගය ධන 4 CD කියද කැසළු කිරීම වලට බය වෙන්න එපා. අනුමාන හරිය. පැහැදිලි? හරි. ඒ රෝම ඉලක්කය කියවසනේ අපි ඊටස්ස රෝම ඉලක්කම් දෙකට. right. ඒ ගානේ කියන්නේ මෙහෙම මුලින්ම. A ධනයි සහ මෙයා මෙන්න මේක තෘප්ත වෙනවා නම් මේ සමීකරණය හැමිටම ධන බව පෙන්වන්නේ කියන එක මූලික සිද්ධාන්තයක්. අපි දන්නවා මොකක්ද එහෙනම් වර්ග සමීකරණ හැඩය අවම සහ සම්පූර්ණ ධන අවස්ථා නේද? මේ අවස්ථාව සහ මේ අවස්ථාව මෙයා මගින් තෘප්ත වුණොත් මෙයාගේ හැඩය අනිවාර්යෙන් පිටින්න්නේ එක්ක මේ වගේ එක්ක මේ වගේ එක්ක මේ වගේ සම්පූර්ණ මේ පැත්තරෝ අර පැත්තරෝ බැලන්ස් වෙලා x අක්ෂයෙන් උඩ සම්පූර්ණයෙන් එකට අහන්නේ. ඊට පස්සේ යෙදීමක් දීලා තියෙන ළඟට මෙන්න මේ ප්‍රකාශනය දීලා තිනවා මේ ප්‍රකාශනය ධනවන x යගේ පරාසය අනෝ. ඒ කියන්නේ මේක සමාන කියලා. ඒ කියන්නේ මේක සුළු කරලා ගත්තොත් සුරු කරන්න ඕනේ නැහැ අතට. දැන් මේ ප්‍රකාශනය ගත්තොත් මෙතන වර්ග සමීකරණයක් මෙතන වර්ග සමීකරණයක් මෙතන එක සමීකරණයක් තියෙනවා. හරි. දැන් මේ ප්‍රකාශනයේ ධනවන x ආගේ පරාසය කිව්වහම තේරෙන්න ඕනේ. ආ මෙන්න මෙයාගෙනුත් තුන් කට්ටුවෙන් බලපෑම වැඩි තමයි ධන හෝ ඍණ වෙනක තීරණය. ඒතර බලන්න ඕනේ මොකද්ද? මෙයා ධනවන්නේ කොහෙද? මෙයා ධනවන්නේ කොහෙද? අවස්ථා කිය චෙක් කරන්න ඕනේ. වෙන පුළුවන් අවස්ථා බලමු ඉස්සලා. මෙයා ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් මෙයා ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් මෙයා ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් නේ අවස්ථා අතර 8ක් තියෙනවා. ඔය අටෙන් ධන අවස්ථා විතර කලනවා. පැහැදිලි? එතකොට බලමු ගාන හදන්න ඉස්සලා මෙන්න මේ ගත්තොත් මොකෝ 3න් ඉහා ධන 3න් මෙහෙ හැදෙන්නේ. ඒක පැහැදිලිද? 3න් ඉහා ධන 3න් මෙහෙ හැදෙන්නේ. මේක ගත්තොත් මෙන්න මේක නම් වර්ග සීතය. මේක තේරෙන පැන්න ගාම මේක හැමදෙස්සම ධනයි කියලා. මං කිව්වට ධන හොරින වෙන්න පුළුවන් කියලා. මේක හැමදෙස්සම ධනයි. ඇයි ඒ? මේකේ විවේචය ගත්තොත් ඍණ. A1යි B1යි C1. මේක විවේචන චෙක් කරොත් එන්නේ කියද? D වර්ගය ඍණ 4 AC. අතහොත් එන්නේ ඍණ 3ක් කියලා. දැක. මේක විවේචක ඍණ නිසා මේ හැමදෙස්සම ධන. දැක. බැලු. නෑ ගණ හිතන දෙයක් නෑ. මෙයා තිබුණත් එක අතත් එකයි. ඇයි ධනයි? ප්‍රකාශනය බලපෑමක් වෙන්නේ නෑ. මෙයා ගත්තොත් A1යි මෙයාගේ B ඍණ 1යි C ඍණ 2යිනේ. මේක විවේචක ගත්තොත් මොකද වෙන්නේ? නෑ විවේචන මේ සාධක තියෙන නැත්තම් පහසුවෙන් පේනවා. කවුද? මම දැන් දැක්කේ x ගන්න පුළුවන් අපිට x ඍණ 2 x ධන 1 දැක්ක. මේකේ සාධක දෙකක් තියෙනවා. මේකේ සාධක තුනක් තියෙනවා. සාධක තුනයි. නැතහොත් ওই දීපු ප්‍රකාශනේ අපිට දැන් කඩාගෙන පුළුවන් කොටස් තුනට දැක්කද අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙච්චේ. දැක. දැන් අපි කිසිසේත් මෙයා ගැන හිතන්නේ නැහැ. ඇයි? එයා දනනවා නේද? අපෙන් අහන්නේ ඔක දනන x ආගේ පරාසනේ. පාවිච්චි කරේ මෙන්න මේ දැනීම. මෙයා හැමදෙස්සම දනන එක කියලා.
දැන් තේරෙන පොඩි සංඛ්‍යාරයක් අඳගත්තොත් නැත්නම් අපි කියන්නේ x අපි විශ්ලේෂණය කරන අපි ගහගන්නවා x අක්ෂයක් අක්ෂයේ මේ පැත්ත වැඩි වෙනවා අක්ෂ x x නිසා අපි කටයුතු කරනවා හරි ඒක පිළිවෙලට මෙතනින් එන තීරණාත්මක පොයින්ට් රණේ 1 2 3 මාක් කරගන්න නැතහොත් මෙහෙම මෙතන රණේ 1 හේතනවා මෙතන 2 හේතනවා මෙතන 3 හේතනවා පැහැදිලි මට ඕනේ අපෙන් අහන්නේ මේ ප්‍රකාශනේ හැම විටම ධනවන x කගේ පරාසනේ අහන්නේ හරි සඳහන් ධන ගුහම සමාන බිංදු ගන්න අවිතියක් තියෙනවා නම නෑ බිංදු ගන්න බෑ මම ලියලා කැපුවා නෑ ධන එනම් මෙන්න මේ ස්ථාන හල ගන්න බෑ මට කොහොම වුණා ඒ ස්ථානවල බිංදුවනේ x සමාන ඍණයක තමයි බිංදුව ප්‍රකාශනේ නේ x සමාන 2 තමයි බිංදුව x සමාන 3 තමයි බිංදුවයි මේ ප්‍රකාශනේ හිතන්න fx කියලා හරි fx එකේ ඍණයකේ බිංදුවයි දෙකේ බිංදුවයි තුනේ බිංදුවයි අපි බලමු අතර තුරා ගියා අර අවකන චෙක් කරනවා ඍණයක අඩුවක බිංදු දැම්ම මෙතෙන් ධන මෙතන හින මෙතන හින මෙයා කොහොමද දන්නේ මිස්ස? එයා චෙක් කරන දෙයක් නැහැ. පැහැදිලි? හරි. එහෙනම් එයා කොහොමද දන්නේ නැහැ මෙයා චෙක් කරන්නේ නැහැ. මෙතන හින ධන ඍණ ඍණ නැතකොට ධන මෙහෙදි අගේ එහෙනම්. පැහැදිලි? මේ දෙක අතර ගැක් ගමු අපි ගමු. ඔය මම අර දිස්සලා ගත්තනේ. ඍණේ බිඳුව ගන්න බෑ නේද? ගන්න පුළුවන් මේ ඍණේ කරා අඩුව ගැක්කම ඍණ දෙක වගේ නේ. එතන මෙතන ඍණ මෙතන ඍණ මෙතන හරි සමස්ත ප්‍රකාශ ඍණ නැහන්නේ වැරදි ඉතින් දැන් හරි බිංදුව මෙතන රැහැටි හා මෙතන දෙක තුන හතර ගැ දෙක දැන් පහ ගත්තොත් ධන ධන ඍණ ඍණ මෙහි හතර ගත්තොත් ධන 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 දැක්ක නම් ප්‍රකාශනයේ ධන වහන x යගේ පරාසයනේ පරාසයන් කිහිපයක් තියෙනවා කවුද එකක් x කියන අගය කුඩයි දෙක විශාල ඍණ එක හෝ x කියන අගය විශාලයි තුන දැක්ක මේ මේ කලාපයේ සහ මේ කලාපයේදී මෙන්න මේ ප්‍රකාශනය ධන වෙනවා කියලා අපිට දැන් කියන්නේ. අනිත් කලාපවලද වෙනවද? මෙතනදී මෙතනදී ප්‍රකාශනය අපි සුන්නේ. පැහැදිලි? එක එක පැති වලට මේක උත්තර දෙන්න පුළුවන්.